අදාපි කතා බහට ඉතාමත් ගෞරවපූර්වක නමස්කාර පූර්වක ආරාධනා කරමින් මේ ස්ථානයට වැඩම කර සිටින මම ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා පූජ්‍යපාද වල්පොළ ගෞතම හිමියන් අවසරයි අපේ හාමුදුරනේ. ඒ වගේම අද දවසේදී අපේ කතා බහ තුළ මේ ධර්ම කාරණා පිළිබඳව ගැඹුරු නමුත් සරල පැහැදිලි කිරීම සඳහා උන්වහන්සේගේ දායකත්වයත් අපි ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගනිමින් උන්වහන්සේ තිතමත් ගෞරවපූර්වක නමස්කාර පූර්වක පිළිගන්න අපේ කතා බහට පූජ්‍යපාද හසලක සීල විමල ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරනේ. මම ආරම්භයේදී කිව්වා මේ වර්තමානයේදී පවතින තත්ත්වය පිළිබඳව අපි කාට කාටත් හොඳ අවබෝධයක් තියෙනවා. ජීවිතේ මේ අද ජීවත් වෙන කෙනා හෙට දවසේදී අපි නොහිතන විදිහට ජීවිතයෙන් සමු ගන්න පුළුවන්. කොවිඩ් 19 වසංගතයත් එක්ක අපි අහන දකින්න තොරතුරු අනුව අපිට ඕන තරම් එවන් වූ සාක්ෂි දකින්නට පුළුවන් අහන්නට පුළුවන්. අපි හඳුනන්නේ දැන් අනිත්‍ය පිළිබඳව කතා කරනකොට අපි කොතරින්ද පටන් ගන්න කියන ප්‍රශ්නාර්ථය මගේ ඔළුවට එනවා. මොකද හේතුව අනිත්‍ය පිළිබඳව මෙද අතිශයම ගැඹුරු කාරණාවක්. කොහොමද අපි සරලව පටන් ගන්නව නම් කොතරින්ද අපිට ආරම්භ කරන්න පුළුවන්? අපේ පින්වත් හසලක සීලෙමල ස්වාමීන් වහන්සේ රුවන් මහත්මයා අද දවසේ මේ මාතෘකාව තෝරගත් එකට අපි ස්තුතිවන්ත වෙනවා හිරු නාලිකාවට. මොකද ඇත්තටම මේ අනිත්‍ය ගැන සමාජය තව බොහෝ දැනුවත් වෙන්න ඕනේ. මිනිස්සු අවබෝධ කළ යුතු දේ අනිත්‍ය කියලා කියන්නේ. හැබැයි යම් යම් අනවබෝධ කාරණා අතරේ ඉහළින්ම තියෙන කාරණයක් අනිත්‍ය ගැන තියෙන ඒ අවබෝධය හරිම අඩුයි. අනවබෝධයක ඉන්නවා. ඒ නිසා වටිනා අනිත්‍ය ගැන සාකච්ඡා කරන එක ඉස්සර ඉඳලා ගැමි මිනිස්සුන්ගේ කියමනක් නේ. අනේ අනිච්චං කියලා හැමතිස්සම මිනිස්සුන්ගේ කටින් පිට වෙන වචනයක්. මොනෝhari දෙයක් වුණ ගමන් කොයි දෙයත් ඉතින් අනිත්‍යයිනේ කියලා මිනිස්සු සමහර ලාවට කියනවා. ඇත්තටම මේ අනිත්‍යයි කියන වචනේ මිනිස්සු කියන්න පුරුදු වෙලා තියෙන අවස්ථා බැලුවොත් යම් ජීවිත අහිමි වීමක මිනිස්සු අනිත්‍යයි කියලා කියනවා. එක්ක තමන්ට තීච්ච දෙයක් මොනහරි නැති වෙනකොට, වස්තු භෝග මොනහරි දෙයක් පිරිහෙනකොට මිනිස්සු කියනවා අනිත්‍යයි. ඒතර මේ අනිත්‍යයි කියන වචනය අපි හරියටම තේරුම් ගන්න ඕනේ බුද්ධ වචනේ ඔස්සේ. ඒ බුද්ධ වචනේ ඔස්සේ ගත යුතු අවබෝධය තුලින්ද මේ සමාජයේ අනිත්‍ය කියන වචනේ දකින්නේ. ඇත්තටම අපිට මේ මිනිස්සු අනිත්‍ය ගැන දකින මට්ටම හරිම මේ ප්‍රාථමිකයි කියලා කියන්න සිද්ධ වෙනවා. මේක ඊට වඩා හරි ගැඹුරු දෙයක් රුවන්. වචනය ගැනම තේරුමක් කරගන්නවා නම් මේකෙදි අපි පහුගිය කාලේ සමහර ලාවට දැක්ක මේ වචනය විවිධ තර්ක විතර්ක වලට භාජනය වෙච්ච වචනයක්. සමහර වෙලාවට මේ වචනේ කොටස් වෙන් කරලා අර්ථ දක්වන්නත් උත්සාහ කරපු අවස්ථා තිබුණා. හැබැයි මේ බුද්ධ වචනය තුළ බුදුරජාණන් වහන්සේ ආයතන විදිහට, ස්කන්ධ විදිහට, ධාතු විදිහට එක එක ආකාරයට මේ අනිත්‍ය දකින ආකාරය බොහොම සරලව විස්තර කරලා විග්‍රහ කරලා දීලා තියෙනවා. දැන් අපි ඊටාම සරලවම කියනවා නම් මේ මුළු ලෝකෙම අනිත්‍යයි කියන වචනය බුද්ධ දේශනා තුළ තියෙද්දී උන්වහන්සේගේ විස්තර කරන්නේ ලෝකෙ අනිත්‍ය උනේ ඇස අනිත්‍ය නිසා. ලෝකෙ අනිත්‍ය උනේ රූපය අනිත්‍ය නිසා. ලෝකෙ අනිත්‍ය උනේ රූප විඥානේ, ඒ චක්කු විඥානේ අනිත්‍ය නිසා. දැන් මෙතනදී ඇහැ අනිත්‍ය නම්, ශබ්ද අනිත්‍ය නම්, ගන්ධ සුවඳ රස දිව මේ කය පහස ආදී මේ සියලු ආධ්‍යාත්මික බාහිර හැම ආයතනයකම අනිත්‍ය ස්වභාවයේ තියෙන තැන ලෝකෙම අනිත්‍යයි කිව්වා. අපි මේක මෙහෙම බලමු. දැන් කණ්ණාඩියක් දිහා බලනකොට ඔය කණ්ණාඩියේ යම්කිසි පිළිබිඹුවක්නේ අපි දකින්නේ රුවන්. ඒ කණ්ණාඩියේ තියෙන පිළිබිඹුව යම් හේතුවක් නිසා හටගත් එකක්. හැබැයි මේ පිළිබිඹුව හේතුව නැති වෙලා යනකොට තවදුරටත් තියෙන එකක් නෙමෙයි. පිළිබිඹුව කියන්නේ ඵලයක්. එතකොට මේ
ඵලයක ස්වභාවය තමයි හේතුන් නිසා හට ගැනීම එක ස්වභාවය හේතු ටික නැති වෙලා යනකොට ඒ ඵලේ නැති වෙනවා කියන එක එක ස්වභාවය ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ ඇහැ කියන්නේත් ඵලයක් හේතු නිසා හටගත්ත රූපේ කියන්නේත් ඵලයක් එතකොට කන කියන්නේ ඵලයක් ශබ්ද කියන්නේ ඵලයක් ඕනම තැනක යම් ඵලයක් තියෙනවා නම් අන්නේ ඵලය හේතු නැති වෙනකොට නැති වෙන නිසා ඒ ඵලය අනිත්‍යයි කියනවා අපි මෙහෙම හිතමුකෝ හෙවණැල්ලක් වැටෙනවා මේ හෙවණැල්ල රුවන් අපිට දකින්න තියෙන්නේ ආලෝකය ඊට පස්සේ හෙවණැල්ලට අදාළ වස්තු බීජය හෙවණැල්ල පිහිටන යම් පෘෂ්ඨයක් තියෙනවා නම් මේ වගේ හේතුත් එක්ක ඉතින් ඔය හේතු නැත්තම් යම් මොහතක නැති වෙච්ච සැනින් අර හෙවණැල්ල කියන ඵලෙත් නැති වෙලා යනවා මේ ඇහැ බුදුරජාණන් වහන්සේ පෙන්වනා අන් ඒ වගේ දෙයක් ඇහැ හට ගන්න එක එතකොට අපි ඔතනදි දැන් ඔය ඇහැ අනිත්‍යයි කියව ගමන් අපේ ඔළුවට එන්නේ අපේ හාඳුරනේ අර ඇහැ පේන්නේ නැතුව යන එක ඔයසට යනකොට නැත්තම් මැරෙනකොට මේ කය දිරල යනකොට ඇහත් කවදා හරි දවසක පස් වෙලා අළු වෙලා යන එක මේව තමයි අපිට ඇහැ අනිත්‍යයි කියද එකපාරට ඈතට හිතෙන්නේ හැබැයි ඒකත් අනිත්‍ය තමයි නමුත් මේ අනිත්‍ය කියන වචනේ ඊට වඩා බොහෝම ගැඹුරට ගියාට පස්සේ අපි තේරුම් අරගන්න ඕන දේ තමයි මේ ලෝකේ අපි ලෝකේ 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 කියලා කියන හැම දෙයක්ම රුවන් සරලවම බැලුවොත් මාධ්‍ය හයකින් තමයි අපිට ලැබෙන්නේ හරි මොනවද මේ මාධ්‍ය හය ඇහැට පේන රූපයක් විදිහට අපි ලෝකේ මොනවා හරි පේන දෙයක් ගැන කතා කරනවා නම් ලංකාවේ හෝ ඇමරිකාවේ හෝ ඉන්දියාවේ හෝ කොහේ හෝ පේන දෙයක් ගැන කතා කරනවා නම් ඒ පේන සියල්ලම හටගත්තේ ඇහැ හට ගැනීමත් ඇහැට පේන රූපය හට ගැනීමත් නිසා රුවන් මේ ඇහැ හට ගැනීම කියලා කියන්නේ අර උපදිනකොට ඇහැ හම්බුණා කියන එක නෙමෙයි ඒ අදාළ රූපය දකින්න ඒ මොහොත තුල බුදුරජාණන්සේ වදාලා ඇහැක හට ගැනීමක් තියෙනවා මේක පටිච්ච සමුප්පන්නයි එතකොට මේ පටිසම්පන්නයි කියලා කියන ඒ මොහොත තුල හට ගන්න ඇහක් තියෙනවා මෙන්න මේ ඇහ ඒ රූපය වෙනස් වීමත් එක්ක ඒ විඥාන වෙනස් වීමත් එක්කම ඒ ඇහත් වෙනස්ලා ඉවරයි එතකොට ලෝකේ වෙනස් වුණා කියන්නේ ආන් අර ඇහට රූපය දැකීමත් එක්ක ලෝකෙම හටගත්තා ඒ රූපය නැතිවීමත් එක්ක ලෝකෙම නැති වුණා අපි මේක තවත් සරල වෙන්න පොඩි උදාහරණයක් කියන්න මෙහෙම දැන් ඔබ හිතන්න රුවන් මගේ අතේ මලක් තියෙනවා නම් ඒ මල දිහා කවුරු හරි කෙනෙක් බලාගෙන ඉන්නකොට එයාට ඈත ඉඳලා පේන්නේ මම දකින මල අතන කියලා එයාට පේනවා ඈත ඉඳලා දකින කෙනාට පේන අතන මෙතන නෙමෙයිනේ එතකොට අතන මල කියලා දකින කෙනා හැමතිස්සෙම දකින්නෙක් හැටියට මෙතන මම කියලා හදා ගන්නවා ඒක සරලව කිව්වොත් මම දකින මල අතන මල දකින මම මෙතන හරි ඔන්න ඔය අතනම් මෙතනක් දෙකක් හැදෙනවද නැද්ද අන්නේ අතන මෙතන තමයි ඇත්තටම ආධ්‍යාත්මික ආයතනයයි බාහිර ආයතනයයි හැටියට අවබෝධ කළ යුත්තේ අපි අතන මෙතන හදා ගත්තෙම ඇත්තටම රූපය අතන කිව්වට අතන නෙමෙයි රූපේ හැටගත්තෙත් මනස තුළ රූපාරම්මණයක් විදියට අරමුණක් ඒක හැබැයි අපි අතන කියලා පරතරයක් තියාගත්ත රුවන් මම දකින මල අතන මල දකින මම මෙතන කියන මේ මම කියලා ගත්ත මෙතන දකිනා දැකීම තමයි ඇහි හට ගැනීම කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ඇහි හට ගැනීමයි අර රූපේ හට ගැනීමයි ඇති වෙච්ච තැන මම දකිනා මලකුත් ඇත මල දකිනා මමෙකුත් ඇත. හැබැයි මොකද වෙන්නේ? ඒ දැකීම වෙනස් වුණ ගමන් අපි මල දකිනා දැකීම වෙනස් වුණ ගමන් මනස තුලයි ඒ වෙනස සිද්ධ වෙන්නේ ඒ වෙනස සිද්ධ වුණ ගමන් මම දකින මලත් නැත මල දකින මමත් නැත මෙන්න මේ අනිත්‍ය වූ ස්වභාවය හරිම සියුම් ඒ ආයතනවල ඒ ස්කන්ධවල ඒ තියෙන සියුම් ස්වභාවය තමයි අනිත්‍ය ගැන හරියටම අවබෝධයක් ඇති කරගත යුතු කෙනා එන්න ඕන තැන නමුත් සමාජේ හරිම සරලව ප්‍රාථමිකව මේ අනිත්‍ය ගැන තේරුම් ගන්න තියනවා ඒත් ඒකත් වැරදි නැහැ
मे अनीत्य के गन किए मेक हरियट निगर लदरूपले गणित गो एक दिद गणित गो दिखवासरे तुनवासरे होम गि सामान्य पे उपेल्लट गिया गणित गो विश्वविद्यालय गिया गणित गो वेडक मेक अनीत्य के आंगे वगे लदरूपल मट्टमे कथा कलित अनीत तवटिक गेमुर टेनकोटमे अनीत्य गन अवबोधवीम पेहदली එන්න වර්ධනය වීමක් අවබෝධය තුළ සිද්ධ වෙනවා රුවන්. ඔබanse කියන විදිහට මේ සමාජය තුළ බොහෝතරයක් දෙන අනිත්‍ය පිළිබඳව අවබෝධ කරගෙන තියෙන අර ලදරුපාසලේ අවදී කියනක දුබanse මේ කියන්නේ. ඕ දැන් හිතන්න අපි සාමාන්‍ය සමාජය අනිත්‍යයි කියන මට්ටම ඕනෑම අන්‍යාගමික කෙනෙකුට උනත් තේරෙනවා. මේ මල් පරවලා යන එක මිනිස්සු මැරෙන එක අනිත්‍යයි කියන එක. හැබැයි බුදු කෙනෙක් මේ කල්ප ගාන පෙරම්පුරල අවබෝධ කරන එක ඊට වඩා ගැඹුරු දෙයක් වෙන්න පෑනේ රුවන්. दार्शनिक कारण कल्याण मित्र वाल्पोल गौतम स्वामी वहांस रुवन महत्या अतटम मेकतमय लोके सदातनिक सत्य बुदुरजानन वहांसे नमक पहालवेन्ने मे लोके विविधाकारी दनुम परासगन उगन्नन्नम निमि एकें किय विन्नेरुवन බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පරිබාහිර දැනුම් පරාස පිළිබඳ ලෝකයට අවධාරණී නොකළා කියලා. ලෝකයේ ගැන අවශ්‍ය නම්, පෘථුවිය ගැන අවශ්‍ය නම්, පරමාණුව ගැන වුණත් බුද්ධ දේශනාවේ තියෙන කියවීම දියුණු තාක්ෂණික ලෝකයට උනත් අභියෝග කරන්න බෑ. හැබැයි බුදු කෙනෙක් මතු කරන අපේ ගෞතම ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ මේ බුදු කෙනෙක් මතු කරන ත්‍රිලක්ෂණයේ කියන පදනම අතිශය ගැඹුරු දෙයක්. एक मे उड़ूर्थी कथाकर गुड़वांगिकुत अमुक अनीत्यता पिलबंद गेबुरी अवबोधे करायनकुट तमये पुद्गले सोतापन वे अनीत्यता पिलबंद दकी नेतु मेक दुखल तेरुंगण बे अनीत्य नम तमय दुख वे दुख नम तमय मम हरी मगे हरी मगे वसंगे हरी पवत्ंड दे मेक शून्य अवबोधे टेन्नी ශූන්‍යතාවේ සම්පූර්ණින් අවබෝධ කරපු කෙනාට අරහත්ත්වයට පත් වුණා කියලා කියනවා නිවන ප්‍රත්‍යක්ෂ කරා කියලා කියනවනේ දැන් උතුම් අහපු ප්‍රශ්නේ ඊටාම වැදගත් ප්‍රශ්නයක් සාමාන්‍ය ලෝකෙට ඇයි මේක ග්‍රහණය වෙන්නේ නැත්තේ කියලින් සාමාන්‍ය ලෝකය නිරන්තරයෙන් යථාර්ථයට බර නැ අපි ඉන්නේ මවාගත් ලෝකයක රුවන් අපි මේ මවාගත් ලෝකේ යථාර්ථයක් නෙමෙයි ඇත්තටම අපි හිතන ලෝකේ අපිට හම්බ වෙන්නේ නැහැ හිතන ලෝකේ හම්බ වෙන්නේ නැහැ කියන එක මේ වර්තමානයේ අත්දකින්න කොවිඩ් වසංගතයේ ඉදිරියේ මානව වර්ගයාට එල්ල වෙච්ච බරපතල අවදානමින් අපිට පේන්න තියෙනවා එහෙමනම් අපි ඊටාම වැදගත් දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා නිරන්තරයෙන්ම මේ ජීවිතයේ තුල අනිත්‍යතාවය පිළිබඳ ගැඹුරු අවබෝධයක් හදාගන්න ශ්‍රාවකෙක් විදිහට මේ ලෝකේ යථාර්ථයට විවෘත වෙන්නේ කියලා එකෙන් ලෝකේ යථාර්ථයට විවෘත නොවන තාක්කල් අනිත්‍යයි කියලා තේරෙන්නේ අනිත්‍ය ධර්මයේ පේන්නේ අනිත්‍යතාවයේ ඇස්සේ ගැඹුරු ධර්මයක් තියෙනවා අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ මේ අනිත්‍ය විදියට දකින්න කිව්වේ Tamange ලෝකයක් බාහිර ලෝකයක් එතකොට බාහිර ලෝකය කියන්නේ මේ ගෙවල් දොරවල් ඉඩ කඩන් දේපළම නෙමෙයි අභ්‍යන්තර ලෝකය කියලා කියන්නේ Tamange ස්කන්ධ ලෝකය बाहिर लोके कियन्ने अपे गौतम स्वामीनांसे पहदिली करा वगे असट पेनेन रूप कनट हेन शब्द नासेट देनेन गंध सुवंद दिवट देनेन रस मिन्न मे कारणा पिलिबंद यथार्थ अवबोधयट एनवना मे सियल्ल तुल अनित्यतावे गेंबुरिन अवबोध करगन्न ओन लोके निरंतरेन अनित्यट कमति नत्ते लोके मे अनुगमने करन चर्या पटिपाटिय तुल शुभ संज्ञावेन लोके निरंतरेन ग्रहणय करगन्नवा ඒ සුභ සංඥාවෙන් ග්‍රහණය කර ගන්නකොට මේ අනිත්‍යතාවයේ මිනිස්සු දකින්න කැමති නැහැ. අනිත්‍යතාවයේ දකින්න කැමති නැති නිසාම ලෝකයා පරමාර්ථ සත්‍යයට විවෘත වෙන්නේ නැහැ. විවෘත නොවන තාක්කල් අවබෝධය කරා යන්නේ නැහැ. රුවන් මේ අනිත්‍යතාවයේ පිළිබඳ යම් පුද්ගලයෙක් අවබෝධය කරා තමන්ගේ මනස හසුරුව ගත්තොත්
ඒ අවබෝධය කරා මනස හසුරුවගත්ත ශ්‍රාවකයාට රුවන් හරි ලේසි ජීවත් වෙන්න දැන් බලන්න අපි කොච්චර ලෝකේ කඩා වැටෙනවද දැන් කෙනෙක් කියන්න පුළුවන් මෙච්චර කතා කරන්න තියෙද්දි මේ ඔබ වහන්සේලා අනිත්‍ය ගැනම කියනවා දුක ගැනම කියනවා ඇයි ඒව ගැනම කියන්නේ වෙන කියන්න දේවල් නැද්ද කියලා අහන්න පුළුවන් අනිත්‍ය වෙච්ච ලෝකේ කරුවන් අනිත්‍යයට වඩා වෙන කුමක් කතා කරන්නද දැන් මේ ලෝකේ නිරන්තරයෙන් අනිත්‍යතාවයට යනවා නම් ඔබතුමයි මමයි මේ ගෞතම ස්වාමීන් වහන්සේ වාඩි වෙලා නැගිටිනකොට අපි නෙමෙයි නම් නැගිටින්නේ ඒ තරම් ක්ෂණයක් ක්ෂණයක් ගානේ විපරිණාමයට මේ රූප කලාප බිඳි බිඳි යනවා නම් දැන් මේ මගේ අත උස්සනකොට මගේ රූප කලාප බිඳි බිඳි යනවා නම් අපි අර විවාහාරයේ තියෙනවා එකම ගඟක් දෙවතාවක් දකින්න බෑ කියලා ඒ වගේම ගඟට බැහැපු මිනිහත් දෙවතාවක් දකින්න බෑ ඒ නිසා ඒකෙන් අපට තේරෙනවා නිරන්තරයෙන් අනිත්‍යතාවය කියන්නේ ලෝකේ සදාතනික ධර්මතාවයක් කියන එක. එතකොට මේ සදාතනික ධර්මතාවය අපි තේරුම් ගන්නේ නැතුව අනිත්‍ය වෙච්ච ලෝකයක අනිත්‍ය පිළිබඳ අවබෝධයක් හදාගන්න නැතුව හිටියාම රුවන් වෙන අවදානම තමයි මේ ලෝකේ අනිත්‍යතාවයට පත් වෙනකොට අපි කඩා වැටෙනවා. බිඳ වැටෙනවා. සමහර විට බෙල්ලේ වැල දා ගන්න හිතෙනවා. ජීවිතේ නැති කර ගන්න හිතෙනවා. අනිත්‍යතාවය දැනගත්ත ලෝකේ අනිත්‍යතාවයට යනකොට උපේක්ෂා සාගතව නිද්දල්වාගෙන මුවදල්වාගෙන බලාගෙන ඉන්න පුළුවන් හරියට අර ධර්මයේ තියෙනවා එක තැනක බඳුල මල්ලිකාව වගේ කාන්තාවෝ Tamange ජීවිතයේ ගැඹුරු අවබෝධයට පත් වුණාට පස්සේ ඒගොල්ලෝ සෝතාපන්න තත්වයට පත් වෙනකොට ඒගොල්ලෝ දැනන් හිටියා මේ අනිත්‍යතාවය කියන්නේ සදාතනික සත්‍යය කියලා ඒ සදාතනික සත්‍ය අනිත්‍යතාවය කියලා දැනගෙන හිටියාම බඳුල මල්ලිකාගේ දරුවන් සහ Tamange බඳුල මල්ල සෙන්පතියාගේ මියයාම ඉදිරියේ ඒ කිසිම හැලහැප්පීමක් නැතුව මානසික උපේක්ෂාවෙන් ජීවිතයට මුහුණ දුන්නා ඇය දැනගෙන හිටියා ලෝකේ යථාර්ථය තමයි අනිත්‍යතාවය අනිත්‍යතාවයෙන් අනිත්‍යතාවේ අපේක්ෂා කරන සමාජයක් විදිහට අනිත්‍යතාවේ අත්දකින්නකොට කඩා වැටෙන්නේ නැතුව ඉස්සරහට යන්න ඇයට ධර්මයයි උදව් කළේ ඒ නිසා අද ගොඩක් දෙනෙක් අනිත්‍යතාවේ දකින්නේ නැත්තේ බොහෝ දෙනෙක් ධර්මයෙන් විසි වෙලා තියෙන වෙන පැත්තකට අනිත්‍යතාවේ දකින්න දකින්න ඒ ශ්‍රාවකයා පියවරක් පියවරක් ගානේ භාග්‍යවතුන් වහන්සේගේ පැත්තටයි විසි වෙන්නේ. හොඳයි අපි අද දවසේ මාතෘකාව තුළ මේ අනිත්‍ය කියන කාරණාව බොහොම පුළුල්ව කතා කරන්න උත්සාහ කරනවා. ඒ තුළ වර්තමානයේදී ශ්‍රී ලාංකීය බෞද්ධයා වේවා ලෝකයේ තුල සිටින බෞද්ධයා වේවා ඕනෑම කෙනෙක් බුදුදහම වැළඳගෙන තිබෙන ප්‍රමාණය දාර්ශනිකව විචාරශීලීව බලන්න උත්සාහ කරන ප්‍රමාණය කොයිතරම්ද කියන එකත් ප්‍රශ්නාර්ථයක් නිසා මේ පිළිබඳවත් කතා කරන සූදානම්. ඒ තුල කොහොමද අනිත්‍ය නිවැරදිව අවබෝධ කරගන්නේ කියන කාරණා ඊයඟට බුද්ධ බිම මූලික කරගෙනයි ප්‍රයත්න කරන්නේ. එනු අපි කතා කරමින් ඉන්නේ අනිත්‍ය පිළිබඳව. අනිත්‍ය පිළිබඳව කතා කරනකොට අනිත්‍ය යම් කිසි ආකාරයකට අපට පැහැදිලි වෙන ආකාරයෙන් මූලික පැහැදිලි කිරීම කරගන්න උත්සාහ කළා. ඒ තුල අපි දැන් අපේ කතාව බහ ටිකටම කරගෙන යන බලාපොරොත්තු ඇතිව විරාමෙන් පස්සේ මුණ ගැහෙනකොට බලකොල ගෞතම හිමියන් පැත්තට මම යොමු වෙන්න කැමති අපේ හබ්දුනේ දැන් මේක මේ මට තියෙන පුද්ගලික ප්‍රශ්නයක් වගේ මම හිතනවා මේක බලාගෙන ඉන්න අපේ ආදරණීය සදහැවත් ප්‍රේක්ෂක හිතවතුන්ටත් අපි වහගෙන ඉන්න ශ්‍රාවකයින්ටත් මම හිතනවා ඇති කියලා. ඒ තමයි දැන් මේ ජීවිතේ අපිට දැනෙනවා හරි සංකීර්ණයි කියලා. මේ සංකීර්ණ ස්වභාවයත් එක්ක හැම වෙලෙම හිතට හරි බයක් දැනෙනවා අනාගතය පිළිබඳ අවිනිශ්චිත භාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මානසික පීඩනය වෙන්න පුළුවන්. මෙන්න මේවා දවසින් දවස මේ පවතින තත්ත්වෙත් එක්ක වර්තමානයේ තව තවත් වැඩි වෙනවා. එතකොට දැන් මෙන්න මේක අවම කරගන්න කොහොමද අපි මේ අනිත්‍ය කියන එක උභාසයේ කියන ගැඹුරු කාරණාව පුළුවන් තරම් පැහැදිලිව නිරවුල්ව අවබෝධ කරගන්න උත්සාහ කරනවා නම් කොතනින්ද අපි පටන් ගන්න ඕනේ? කොතනද හිතන්න තියෙන හොඳම තැන? රුවන් දැන් අපි අර සිලියම් ලහඳුරෝ කිව්වා වගේ ඇත්තටම එකම ගඟකට එක මිනිසෙකුට දෙපාරක් පනින්නත් බෑ කියනෝනේ. ඒ වගේ මේ ලෝකයේ ස්වභාවය මේ වෙනස් වෙන ස්වභාවයම අපි අර කිව්ව විදිහට සියුම්ම මට්ටම නෙමෙයි. සාමාන්‍ය ස්වභාවයෙන් හෝ මේ වෙනස් වෙන ස්වභාවය ගැන මිනිසුන්ට අවබෝධය තියෙන තරමට මම හිතනවා මිනිස්සුන්ගේ තියෙන තෙහෙට්ටුව අඩු වෙනවා මානසිකව තියෙන. ඇයි එහෙම වෙන්නේ? මිනිස්සු ගොඩාක්
මානසික තෙහෙට්ටුව ඇති කරගන්න ප්‍රධාන එක හේතුවක් තමයි රුවන් අතීතය ගැන පසුතැවෙන එක. අතීතය අල්ලගෙන ඉන්න එක හරි වේදනාකාරී මිහිත්වලට. මිනිසුන්ට ඒක තේරුම් ගන්න බැරි තරම් මිනිස්සු ඒක අස්සේ හිර වෙලා. අතීතං නාන්වා ගමෙය්‍ය. නප්පටිකංකේ අනාගතේ මේ අතීතයේ පසුතැවෙන එක අතහරින එකත් අනාගතයේ පතන එක අතහරින එක තුලත් මානසිකව පුදුමාකාර විවේකී මනසකින් හරි සංසුන්ව ජීවත් වෙන්න පුළුවන් කියනවා. ඒ එතෙන්දී තත්ත්ව විපස්සති මෙයා ඒ ඒ තැන අනිත්‍ය ස්වභාවයේ දකිනවනම් එතනදී වර්තමානයේ තුල තියෙන ඒ ස්වභාවය දකිනවනම් අතීතය අතහරින කෙනා සතුටින් ඉනවයි කියනවා. අනාගතේ පතපත ඉන්නේ නැති කෙනා සතුටින් ඉනවයි කියනවා. දැන් ඕකෙදී කෙනෙකුට හිතනවා අතීත ගැන හිතන එකම වැරද්දක්ද කියලා. අතීත ගැන හිතන එක වැරද්දක් කියලා කවදාකවත් කියන්න බෑ. අතීත ගැන සිත හිතුණ ගමන් ඒක වැරද්දක් නන් රුවන්. එහෙනම් ඉතින් බුදුරජාණන් වහන්සේත් ඒ වැරද්ද කරලා තියෙනවා. මොකද උන්වහන්සේ කොපමණ ජාතක අපිට කියා දීලා තියෙනවද? එකොමත් එක කාලෙක වෙච්ච දේවල් නේ. එතකොට අපි සමහර වෙලාවට මේ නොඑක් අතීතේ භාග්‍යතුන් වහන්සේගේ විවිධ චරිතවල ස්වභාව උන්වහන්සේ දේශනා කරපු තැන් මේ දේශනා අතරේ ඕනතරම් හම්බ වෙනවා. සමහර ලාවට උන්වහන්සේ මකාදේව කියලා රජෙක් වෙලා හිටියේ හැටි, මහා සුදස්සන කියලා රජෙක් වෙලා හිටියේ හැටි විවිධ ආත්මවල ස්වභාව උන්වහන්සේ පෙන්වනවා. දැන් රහතන් වහන්සේලා අතරෙත් අතීතේ වෙච්ච සිදුවීම් උන්වහන්සේලා පසුව සාකච්ඡාවට ලක් කරපු තැන් ඕනතරම් තියෙනවා. එක්තරා දවසක ස්වාමීන් වහන්සේලා දෙනමක් මුගලන් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ ওই ගිජ්ජකූට පර්වතයේ ඉඳලා පිණ්ඩපාතේ වඩනකොට උන්වහන්සේලා උදෑසන දකිනවා ප්‍රේතාත්ම ටිකක් ආකාශේ. එතකොට සවස උන්වහන්සේලා එකට එකතු වෙලා මේ ප්‍රේතාත්ම දැකපු ඒ ස්වභාව සාකච්ඡා කරනවා. උන්වහන්සේලා අතරේ කතා බහක් වෙනවා. බුදුරජාණන් වහන්සේත් එතනට වඩිනවා. ඉතින් ඒ වගේ අර උදේ දැක්ක දේ පස්සේ කතා කරපු අවස්ථා, පිණ්ඩපාතේදී දැකපු ඇවිල්ලා කතා කරපු අවස්ථා, මේ වගේ සිදුවීම් සංගය අතර වුණා. ඒතර මේ අතීතය ගැන කතා කරන එක හෝ අතීතය ගැන හිතන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ අතීතය ඇතුලේ දැන් අපි උදාහරණයක් විදිහට කියනවා නම් සත්වත්තක් කියන්නේ මිනිස්සයාට, ඒ කියන්නේ සත්වත්තේ සේවය කරන එක නෙමෙයි මම කියන්නේ. සත්වත්ත නරඹන්නා කියන චරිතය ගත්තොත් මේ සත්වත්ත නරඹන්නා සත්වත්තට යන්නේ රුවන් ගිහිල්ලා බලලා එන්න මිසක් පදිංචි වෙන්න නෙමෙයිනේ. එතකොට පදිංචි වෙලා ඉන්නේ සත්තු. අතීතේ හරියට අපි හිතමු සත්වත්ත වගේ. එතකොට අතීතය කියන්නේ ගිහිල්ලා ඇවිල් ගිහිල්ලා එන එකක් මිසක් අතීතේ පදිංචි වෙන එකක් නෙමෙයි. අනිත්‍ය ගැන අවබෝධයක් නැති කෙනා හැමතිස්සෙම අතීතය තුල පදිංචි වෙනවා. එතකොට අනිත්‍ය ගැන අවබෝධය නැති කෙනා අතීතය තුල පදිංචි වෙච්ච තැන එයාට ඔය ඔබ කියපෝ මානසික දාහය, මානසික පීඩනය, තෙහෙට්ටුව මේ ඔක්කොම ඇති වෙනවා. දවසක් ස්වාමීන් වහන්සේලා මේ තරම් සතුටින් ඉන්න හේතුව එක්තරා අන්‍යාගමික කෙනෙක් අහන බුදුරජාණන් වහන්සේකින්. ඒ වෙලාවේ උන්වහන්සේ වදාලේ මේ සංඝයා මෙච්චර සතුටින් මෙච්චර ලස්සනට ඉන්නේ උන්වහන්සේලා අතීතයේ ජීවත් වෙන්නේ නැති නිසා. එතකොට මේ අතීතයේ ජීවත් වීම කියන එක අත්හැරෙන්නේ මර මං කියව විදියට ඇසේ හට ගැනීමේ ස්වභාවයේ අවබෝධයක් තියනවා නම් ඒ ඇහැ අනිත්‍ය වෙලා ගියාට පස්සේ රූපය අනිත්‍ය වෙලා ගියාට පස්සේ ඒ හටගත්ත සියල්ලම ආයේ කියන්නේ තමන්ට කියලා හටගත්තෙත් නැති, තමන්ට කියලා නැති වුනෙත් නැති, හේතුන් නිසා හට අරන් හේතු නැතිද නැති වෙලා ගිය එකක් කියලා අවබෝධෙ තියෙන තැන හරිම සතුටින් ඒ අතීතය අතහරින්න පුළුවන්. දැන් ඔබ හිතන්න සමහරලාට දැකපු දේවල් වලට මිනිස්සු කොච්චර එල්ලි එල්ලි යනවද? ඇහිච්ච දේවල් වලට මිනිස්සු කොච්චර එල්ලි එල්ලි යනවද? සමහරලාට බන්ධනාගාරයේ සිරකරුවන් අතරින් දැන් විමසීමක් කළොත් අපි එයාලගේ වැරදි ඒගොල්ලෝ මිනී පරපු අවස්ථා නොයේ කොටපු නොයේකුත් ප්‍රශ්න දිහා බැලුවොත් එහෙම ඒව පිටිපස්සේ තියෙන්නෙම අතීත සිදුවීම් වලට ගොඩක් වෙලාට පලිගත්තුවා නේ. ඒව මතක තියාගෙන ඒව පස්සේ ගිහිල්ලා ඒවට අර රිටර්න් එක දෙනවා කියලා කියන මිනිස්සුන්ගේ හිතේ කැකෑරි කැකෑරි තියෙන්නේ තනිකරම අතීත පීඩන ගොඩක්. අරයා මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්වා, අරකට හිතර දුන, මේකට හිතර දුන, මේ වගේ. රුවන් අපි හරියට හිතලා බැලුවොත් එහෙම දැන් අපේ හිතරි දෙන වචන කියලා කියන එක ඇතුලේ පවා
ඇත්තටම මනස ඇතුලෙන් තමයි ඒක හදාගන්නේ කියලා තේරෙනවා අනිත් එකන අවබෝධයක් ඇති වෙච්ච කෙනාට මොකද කෙනෙක් කියපු වචනය Tamanට ඇහුනේ ශබ්දයක් විදියට ඒ ශබ්දය ගැන අපි අපේ මනස තුලින්ම සංඥාවක් හදාගන්නවා දැන් හිතන්න මට මෝඩය කියලා කවුරු හරි කෙනෙක් බනින වචනේ මගේ හිතට රිදෙන්නේ වචනේ නිසා නෙමෙයි ඒ වචනේ ඇහුණා අපි හිතමු සීල විමල හාමුදුරුවන් උදාහරණයකට අපි හාමුදුරනේ මට ඔබ වහන්සේව පේන්න බෑ කියලා හිතමු නිකන් උදාහරණයකට හරි එහෙම නෑ මහාවරිය කැමැති ඔබ වහන්සේට මේ දැන් ඔබ වහන්සේට ඒ වචනේ කියන කවුරු හරි කෙනෙක් මෝඩයා කියලා මට ඒක ඇහෙනවා එතකොට මට එතනදී සතුටක් එනවා නං මං අකමැති කෙනාට අන්න ඒ වචනේ කිව්වා කියලා එහෙනම් මේ එකම වචනේ මට කියනකොට දුකක් එන්නත් අර ස්වාමීන් වහන්සේට කියනකොට ඒ වචනෙටම මට සතුටක් එන්නත් මේ වචනෙට කොහොමද ඒ වෙනස කරන්න පුළුවන් මේ වචනේ ඇතුලේ දුකක් නැහැ සතුටක් නැහැ මේවා ස්වභාවේ හටගන්න හැටි මේවා මනස ඇතුලෙන්ම සංඥා දීලා මේකට ඇගයීම් දෙන හැටි මේවා තේරුම් ගන්න අවබෝධය අපේ මනසට ආවොත් අන්න එදාට අපිට පුළුවන් අතීතය අල්ලගෙන හිත 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 පීඩා විඳ විඳ කැකෑරි කැකෑරි ඉන්නේ නැතුව අතීතය අතහැරලා දාලා හරිම සැහැල්ලුවෙන් ඉන්න මං දැකලා තියෙනවා සමහර අයට ලොකු ජීවිතය ගැන ධර්මයේ අවබෝධයක් නැහැ ඔය විදේශිකයෝ පවා ඉන්නවරුන් ධර්මයේ ගැන හැම අවබෝධෙ නැහැ හැබැයි අතීතය අල්ලගෙන දඟලන් නැති සමහරු ඒත් හරි සැහැල්ලුවෙන් ඉන්නව වෙනවා ආ ඔක වෙච්ච දැන් අතෑරි ඉවරයි දැන් කියලා කියන මිනිස්සු ඉන්නේ ජීවිතේ බලන්නකො හිතලා පීඩනයක් නැහැ මේ පීඩනේ තියෙන දැන් මම අද මේ උදෑසන මේ වැඩසටහනට එන අතරමඟදිත් සමාජයේ සමහර අයගේ තියෙන මානසික ආතතිය ගැන මට කල්පනා වුණේ මානසික ආතතිය කියන එක වර්තමානයේ එන්න මිනිසුන්ට වැඩි මේ මානසික ආතතිය වැඩි වෙන්න ප්‍රධාන බලපාන හේතුව තමයි ඔය අපි මේ කියන අවබෝධ නැතිකම අතීතය අතහැර ගන්න බැරිකම හරිද සමහර වෙලාවට අතීතය අල්ලගෙන සමහර පීඩණයෙන් ඉන්න ඇතැම් අය බලනකොට හරි ශක්තිවන්තය වගේ හිටපු අය හැබැයි එයාගේ ශක්තිය එක මොහොතින් නිකන් අර සමහර වෙලාවට හරි හයියට හක්තියට වෙනුමට හිටියට නිකන් පඹයට ගැහුවා වගේ ඇදන් වැටෙනව ගන්නට මානසිකව මොනවා හරි පුංචි දෙයක් වුණ ගමන් මෙන්න කඩා වැටෙනවා වැටිලා ඊට පස්සේ නිකන් අර පිසංකොටුට ගිහිල්ලා දාන්න ඇති ටික විතරයි වගේ ඒ මිනිසයා හිතන්නවත් බෑ මේ හොඳට හිටපු මිනිහෙක් නෙමෙයි කියලා. සමහර අපේ හාමුදුරුවෝ අතරෙත් මම දැකලා තියෙනවා සමහර ලාවට අර සතුටින් ඉන්නකොට එහෙම මොනතරම් හයියක් ශක්තියක් හිතේ තිබ්බත් පීඩනයක් ආපු ගමන් ඒකත් එක්ක වැටෙන්නේ මෙන්න මේ අතීතය අතහැරගන්න බැරිකමම ඒ නිසා අතීතය අතහරින්න නම් අනිත් එක ගැන අවබෝධෙම ඇති වෙන්න ඕනේ රුවන්. ඔය අපහමදලි මං හිතනවා මේ බොහොම වැදගත් වූ තැනක් තමයි මේ මතු කළ දුන්නේ මොකද හේතු පෞද්ගලිකව මට අත්දැකීම් තියෙනවා ඒ වගේ විවිධ මානසික ගැටලු තියෙන පිරිස් එක්ක කතා බහ කරලා සමහර උදවිය ඉන්නවා ඔබ වහන්සේ කියනා වගේ අතීතයේ පිළිබඳව එක තැනක් හිතපුවාම નિરાයාසයෙන්ම අපි කියන ඔටෝමැටිකලි යනවා එක දිගට ඔහුටවත් ඇයටවත් එක පාලනය කරගන්න බෑ ගැට ගහගෙන ඒක ඇතුලේ හිත හරිම නොසන්සුන් වෙනවා අපහමදනේ හිතේ සන්සුන් බව වර්ධනය කර ගැනීම තුළ අපි ඔය කියන අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගන්න අපේ හාමුදුරුවෝ මේ කියපු අතීතය ගැන හිතලා පශ්චාත්තාප වෙන එක කවම කරගන්න හිතේ සංසුන් බව වැඩි කරන එක කොයිතරම් දුරට හේතුවද ඇත්තටම රුවන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපේ ගෞතම ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා වගේ මේ පවතින වර්තමානයේ තුළ සිහිය පවත්වන්න කියන එක ඒකට අපි සති සම්පජඤ්ඤය කියලත් කතා කරනවා තවත් විදියකින් යෝනිසෝ මනසිකාරය කියලා ඒ පැත්තෙන් කතා කරගන්නත් පුළුවන් කොහොම වුණත් වර්තමානයේ තුල සිහිය පවත්වන්න පුළුවන් නම් අරුබුදේ සමනේ වෙනවා ඔය පීඩාව මානසික ආතතිය අභ්‍යන්තර කැළඹීම මේ ඔක්කොම රුවන් නැති වෙන්නේ අපිට අර ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ වර්තමානයේ තුල සිහිය පවත්වන්න බැරි කම ඒ වගේම මේ අපේ මාතෘකාව පැත්තෙන් කතා කළොත් ගොඩාක් දෙනෙක් ජීවිතේ මේ අනිත්‍යතාවයේ කියන වචනය පිළිබඳව සහ එහි දාර්ශනික හරපද්ධතිය පිළිබඳ අවබෝධයක් නැති වුණාම මේ අනිත්‍ය මුල් කරගත්ත දාර්ශනික හරයට අල්ප මාත්‍රයකවත් කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඒක සමුරායිවරේ ළඟට එක ස්වාමින්වහන්සේ නමක් යනවා මේ උන්වහන්සේට රෑ ගෙවා ගන්න බැරි කමට රෑ ඉන්න තැනක් නැති කමට උන්වහන්සේ යනවා. ගිහින් ඒ ගෙදරින් අහනවා අපි හිතමු නිකන් නගර අධිපති වගේ කෙනෙක්
මේක ෂින් කතාවකට සම්බන්ධ සිද්ධියක් ගිහින් උන්වහන්සේ අහනවා අද රැයට මට මේ අම්බලම ඉන්න පුළුවන්ද කියලා. එතකොට අර පුද්ගලයා ටිකක් කලබල වෙලා කියනවා මේ මොනව ඔබ වහන්සේට නිකන් මේක අම්බලමක් වගේද පේන්නේ? මේක අපේ පරම්පරා මාලිගාවනේ. ඔබ වහන්සේ පරම්පරා මාලිගාවට නිඳා කරන්න එපා. එහෙම කියනවා. එතකොට උන්වහන්සේ අහනවා ආ ඇත්තද? මේක ඕගොල්ලන්ගේ පරම්පරා මාලිගාවද? මේකේ ඕගොල්ලන්ගේ කලින් කවුද හිටියේ කියලා අහනවා. එතකොට කියනවා මගේ තාත්තා හිටියේ. තාත්තා කෝ කියලා අහනවා. ආයා මැරුණා, එයා යන්න ගියා. ඊට කලින් මේ මාලිගාවේ කවුද හිටියේ කියලා අහනවා. එතකොට ඔහු කියනවා මීට කලින් අපේ සීයා හිටියේ. එයාට මොකද උනේ අහනවා. එයාත් යන්න ගියා කියනවා. ඊට කලින් කවුද හිටියේ කියලා ඔහොම පරම්පරා හතරක් විතර අහනකොට ඔහු කියනවා මේ මේ මාලිගාව හදපු කෙනා හිටියේ ඒ කාලේ කියලා. එතකොට උන්වහන්සේ කියනවා ඒ ඔක්කොම ආපු අය ගියා නම් මේක අම්බලමක් නොවෙන්නේ කොහොමද කියලා. එතකොට මේක තමයි ලෝකයේ සදාතනික යථාර්ථය. ධර්මීක වචනයක් තියෙනවා රුවන් తాවකාලික අසම්මෝහ සම්පජඤ්ඤය කියලා. මේ සියල්ලම తాවකාලික වශයෙන් දැක්කනම් අරුබුදේ ඉවරයි. ඒ කියන්නේ අපිට මේකේ කිට්ටු වෙලා බලනකොට තමයි යථාර්ථය පේන්නේ. අපි කැමති නෑ රුවන් මේක කිට්ටු වෙලා බලන්න. දැන් ඈතින් පඹයක් දැක්කහම හිතෙන්නේ මිනිහෙක් වගේ. ඒතර කෙනෙක් පඹය ළඟටම ගිහින් ඇවිල්ලා කියනවා පඹයක් නෙමෙයි මේ මිනිහෙක් නෙමෙයි ඉන්නේ පඹයක් ඉන්නේ. ඔය ඔළුවට මුට්ටියක් තියෙන්නේ. බඩට එක එක රෙදි කෑලිව මේ ඔබලා තියෙන්නේ. ලී කෑලි වලට කමිසයක් අඳලා තියෙන්නේ කියලා කියනකොට අර දුරේ ඉන්න මිනිස්සු කියනවලු මේ මිනිහගේ ඔළුව නරක් වෙලාද කොහෙද? අර හොඳට අත් දෙක පේනවා. කමිසෙකුත් ඇඳගෙන ඉන්නවා. අත් හොලවනවත් පේනවා. මෙහෙම කිව්වහම ඒ මිනිස්සු එහෙම කිව්වත් කමක් නෑ රුවන්. මොකද ඒගොල්ලොන්ට පේන සීමාවනේ. හැබැයි මේ මිනිස්සු අතර ඥානවන්ත කෙනෙක් කල්පනා කරනවලු ඔය කියන කතාව ඕනෑමට වඩා පිළිගන්න ඕනේ පොඩ්ඩක් ගිහින් බලනවා මේ පැත්තට කියලා. මිනිස්සේ කෙමීට කිට්ටු වෙනවලු. සමහර අය හිතනවලු නෑ යන්න ඕනේ නෑ කියලා මගට ගිහිනුත් හැරිලා එනවලු. අපි මේ කියන කතාවත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ අනිත්‍යතාවේ අපට කියලා දුන්නේ මේ පුද්ගලයාව බය කරන්නවත් ඇති ගන්නවන්නවත් නෙමෙයි. මේ ලෝකේ සදාතනික සත්‍යයට විවෘත වුණාම රුවන් හරි පහසුයි ලෝකේ කැළඹෙන්නේ නැතුව හෙලවෙන්නේ නැතුව මේ හරියට මේ ඉන්ද්‍රකීලයක් වගේ ඍජුව ඉන්න හරි පහසුයි මේ ධර්මයට කිට්ටු වෙන එක. අනිත් එක තමයි ලෝකයේ යථාර්ථයේ පැත්තට බර වෙනකොට අපේ ගෞතම ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ මේ නිරන්තරයෙන් අනිත්‍යයට යන ස්වභාවය දකින්න ඕනේ. ඒකට ඉස්සෙල්ල සුතමේ ඥානයක් තියෙන්න ඕනේ. මේ ටික අහලා හොඳට මේ නුවණ හදා ගන්න ඕනේ. ඒ නුවණ විතරක් තිබ්බත් මදි. ඊට පස්සේ චින්තාමය ඥානයක් විදිහට ඒක Tamanගේ පැත්තෙන් ගලපන්න ඕනේ. මේ ස්වාමීන් වහන්සේලා කියන එක මගේ කතාවද? මේ කතාව කොච්චර මට සාධාරණද? මේ උන්වහන්සේලා කියන එක මගේ ජීවිතෙත් මේ කතාව නේද වෙන්නේ කියලා බල ගලපන්න ඕන. ඒත් මදි. එතනින් පස්සේ භාවනාමය පඤ්ඤා කියලා කොටසක් තියෙනවා. අර සලායතන නිරෝධය වගේ පැත්තක් ඉලක්ක කරගෙන ආයතනවල අනිත්‍යතාවය හොඳට භාවනාවක් විදියට වඩනකොට එක්තරා වෙලාවක රුවන් මේ සියලු දේවල් බිඳ වැටෙන ආකාරය Tamanටම දකින්න පුළුවන්. දැන් මේ අපි කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයනේ. එක්කෝ අපි කියන්නේ මේ අපි පොත්පත් වලින් අහලා දේශනා වලින් අහලා අපේ ගුරු ස්වාමින්වහන්සේලාගේ ඇසුර මේ ඔක්කොම නිසා හදාගත්ත දැනුමින් අපි කියන්නේ. එතකොට ඒක අපිට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අපට මේ වැදගත් නැහැ. උන්වහන්සේ දේශනා කරපු පණිවිඩය අතිශය වැදගත් එකක්. උන්වහන්සේගේ අවබෝධය මට වැදගත් වෙන්නේ මගේ ජීවිතය තුළේ අවබෝධය ප්‍රත්‍යක්ෂ වුණොත් විතරයි. මේ අනිත්‍යතාවයේ ප්‍රත්‍යක්ෂ වුණාම රුවන් ලෝකේම කඩා වැටෙන්නෙත් නැතුව හෙල්ලෙන්නෙත් නැතුව ඉන්න පුළුවන් අර එක හාමුදුරුවෝ කෙනෙක් ළඟට සංගාමජී මහරහතන් වහන්සේ ළඟට එයාගේ ගිහි උන්වහන්සේගේ ගිහි කාලේ බිරිඳ එනවා. උන්වහන්සේ දන්නේ නැහැ ගිහි කාලේ බිරිඳගේ කුසේ දරුවෙක් ඉන්නවා කියලා. උන්වහන්සේ පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ දරුවා ලැබෙනවා. ඉතින් මේ කාන්තාවට හිතුණා කියනවා මම විතරක් මොකටද මේ දරුවා හදාගන්නේ? තාත්තත් ඉන්නවනේ කියලා උන්වහන්සේ ඉන්න ආරාමයට ගියා. උන්වහන්සේ රහත් වෙලා හිටියේ. ගිහින් කිව්වා ඔබ වහන්සේගේයි මගේයි මේ දරුවා. මට විතරක් දරුවා පෝෂණය කරන්න බෑ හාඳුරනේ. ඔබ වහන්සේත් මේ දරුවා ගැන බලන්න ඕන. මාවත් දරුවත් පෝෂණය කරන්න කියලා. උන්වහන්සේට කිසිම ඉරියව්වකවත් වෙනසක් තිබුණේ නැහැ. ඒ තමයි අර අවබෝධයට පත් වුණු කෙනෙක්ගේ නොසෙල්වෙන චිත්ත විමුක්තිය. ඊට පස්සේ එයා ඒ කාන්තාව ආයේ කියනවා එහෙනම් හරි කමක් නැහැ මාව නැත්තම් මේ දරුවවත් පෝෂණය කරන්න කියලා. ඊට පස්සේ දරුවා තියලා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවා. එහෙනම් මේ තමන්ගේ දරුවානේ. එහෙට මෙහෙට යනකොට හරි මොකක් හරි ඉරියව්වක හරි වෙනසක් ඇති වෙයි උන්වහන්සේගේ කියලා. උන්වහන්සේගේ ඉරියව්වකවත්
ඇහි කුණකවත් වෙනසක් ඇති වුණේ නැහැ අන්තිමටම මේ පැවිද්දට දරුවෙකින්වත් වැඩක් නැහැ කියලා බැනලා යන්න ගියා කියනවා ඒක තමයි ලෝකේ හැටි බුදුරජාණන් වහන්සේ ඒකට උදානයක් පහල කළා මේ සංග්‍රාමයේ ජයගත් භික්ෂුවට ඒ කියන්නේ මේ අනිත්‍යතාවය දැකලා අනිත්‍ය නම් විපරිණාමී ලෝකේ සදාතනික සත්‍ය ඒක නම් දුක ලුහු බඳිනව හෙවණැල්ලක් වගේ අනිත්‍ය වෙච්ච ලෝකයේ අනිත්‍යතාවයේ අවබෝධය හදා ගන්න ඕන රුවන් අනිත්‍ය නිසාම නෙමෙයි අනිත්‍ය වෙච්ච ලෝකයේ හෙවණැල්ලක් වගේ දුක ලුහු බඳින්නේ අනිත්‍ය වෙච්ච ලෝකේ නිත්‍ය සංඥාවෙන් රුවන් පිළිගත්තොත් හෙවණැල්ලක් වගේ යාගේ පිටිපස්සෙන් දුක එනවා ඒ නිසා එහෙම දුක එන තැනක මම මගේ කියලා කොයි කෑල්ල දල්ලන්න පුළුවන් දැන් මේ රූපය මම කියලා මේක නඩත්තු කරනවානේ අපි මේ රූපේ රුවන් ඇත්තටම යථාර්ථයට බැස්සට පස්සේ කොයි කොටසටද බින්න මේ කෑල්ල මගේ කියලා කියන්න පුළුවන් එහෙමකක් නැහැ ඒක තමයි ලෝකේ සදාතනික සත්‍යයේ ඒ සත්‍ය අවබෝධයට ගියාම අර ඒ දේශනාවේ අවසානට තියෙනවා සංග්‍රාමයේ ජයගත් භික්ෂුවට ආයතින් නාබි නන්ද තියෙන කිනා ගැන සතුටකුත් නැහැ පක්කමන් තියෙන සෝචති යන කිනා ගැන විශේෂ කම්පණියකුත් නැහැ එහෙම ඉන්නනම් මේ යථාර්ථයට රුවන් අපිට විවෘත වෙන්නම වෙනවා හොඳයි අනිත්‍ය අවබෝධ කර ගැනීම සමහර විට අපි මේ කතා කරනවට වඩා අපහසු වෙන්න පුළුවන් නමුත් ඒක තමයි කළ යුතුම දේ අනිත්‍ය ස්වභාවය අවබෝධ කර ගැනීම තුළ දුක සමනය කර ගන්න බොහෝ පහසුයි එනිසා අපි හැමෝම අද විනර පුර 15ක පුහුද දවසේදී මේ කියන කාරණාව ගැඹුරින් හිතට ගමු කියන යෝජනාව මෙලෙස කරන අපි කරමින් ඉන්නේ අනිත්‍ය පිළිබඳව අනිත්‍ය පිළිබඳව මෙනෙහි කරමින් එය නිවැරදිව අවබෝධ කරගන්න උත්සාහ කිරීම තුළ දුක කියන කාරණාවෙන් මිදෙන්නට පුළුවන්කමක් තියෙනවා කියන එක තමයි අපි කතා කරන්නේ. දැන් මම මේ අහන්න යන ප්‍රශ්නේ බොහොම සරල උදාහරණකින් අහුවත් හොඳයි කියලා මට හිතුණා. ඒක මගේ ජීවිතේත් අත්දැකීම් එක්ක සහ මම හිතනවා සමහර විට ඔබේ ජීවිතෙත් ඒ වගේ අත්දැකීම් ඇති. දැන් අපි ආදරය කරනවා විවාහ වෙලා නම් පෞල් ජීවිතයක් ගත කරනවා ස්වාමි පුරුෂයා අතර බැඳීමක් තියෙනවා. මේ උදාහරණයක් වම යහන්නේ උදාහරණකින් ප්‍රශ්නය අහන්නේ එතම දැන් උදාහරණයක් හිතන්නකෝ මම මගේ ප්‍රේමවන්තියගෙන් එක කතා කර කර ඉන්නකොට ඇය මගෙන් අහනවා මට කොච්චර ආදරේද ඔව් මං ගොඩක් ආදරේ ඊට පස්සේ අහන්න පුළුවන් ඇය මම නැතු ඉන්න පුළුවන්ද මම ඔව් කියලා උත්තර දුන්නොත් මූණ පොඩ්ඩක් ඇකිලෙනවා ඒක හැම වෙනවා හැබැයි මම උත්තර දෙන්නේ අර අනිත්‍ය පිළිබඳව කියන කාරණාවට ටිකක් හිතලා බලලා ටිකක් දාර්ශනික විදිහට හිතලා බලලා. අපි හඳුනන දැන් මේක අර බාහිර පාර්ශව තමන් කොච්චර අනිත්‍ය පිළිබඳව අවබෝධ කරගෙන මේක හොයාගෙන යන උත්සාහ කරත් බාහිර පාර්ශවලින් එල්ලෙනවා යම් යම් කාරණා ටිකක්. ඒකත් එක කොහොමද මේ ගැටුම සමනය කරගන්නේ? රුවන් ඔය ආපු විදියට එදා බුද්ධ කාලෙත් අපෝස්තාවක් ප්‍රසිද්ධ සිද්ධියක් තියෙනවා මල්ලිකා දේවිය සහ කොසල් රජුරුවන් අතරේ එතනදිත් කාටද වැඩියෙන්ම ආදරේ කියලා මල්ලිකා දේවිය අහනකොට මේ කොසල් රජුරුව අතරේ සාකච්ඡාව කරනකොට මේ මට තමයි මම වැඩියෙන්ම ආදරේ කියන ඔය අවබෝධාත්මක වචනේ මේ සාකච්ඡාව අතරේ මතුවෙනවා. තමන්ට තමන් තමයි වැඩියෙන්ම ආදරේ කියන වචනේ. ඒ වාක්‍ය මේ කොසල් රජුරෝ අහගත්තට පස්සේ මේ මල්ලිකා දේවිය ටිකක් ධර්මය ගැන හිතලා ඒ උත්තරේ දෙන්නේ එතෙන්දී ගිහිල්ලා බුදුරජාණන් වහන්සේටත් කියනවා. ස්වාමීනි මෙහෙම කිව්වා කියලා. එතකොට මේ තමන්ට තමන් වැඩියෙන් ආදරය කරනවා කියන වචන ටික මේ ලෝකේ අදටත් ඇත්ත කියලා අපිට දැනෙන සාමාන්‍ය සරල සිද්ධියක් මිනිස්සු කතා කරද්දී කියන පොල් ගහක් යටින් දෙන්න අල්ලගෙන ගියත් පොල් ගෙඩියක් වැටෙනකොට ඔළුවට අත තියාගෙන දුවන්නේ කාගේ ඔළුවටදනේ අපි අරයා එදන් දුවයි හැබැයි මම අත තියන්නේ එයාගේ ඔළුවට නෙමෙයිනේ මම අත තියන්නේ මගේ ඔළුවට. ඉතින් ඒක තමයි ඇත්ත. තමන් වැඩියෙන් ආදරේ තමන්ට. එතකොට අනිත් කෙනා හැමතිස්සෙම කැමති මට වැඩිපුර ආදරෙයි කියන එක අහගන්න. එයා නැතුව මට ඉන්න බෑ කියන එක අහගන්න. ඒක තමයි සමාජය ඇතුලේ මේ බැඳීමක තියෙන මානසිකත්වය. ඒ මානසිකත්වය සාමාන්‍යයෙන් අපි හිතුවොත් එහෙම මාර්ගඵල ලැබපු ශ්‍රාවකයෝ අතරේ විශාකා ආනන්ද ස්වාමීන් වහන්සේ වගේ අය
සෝතාපන්න ඵලයට පත්වෙච්ච චරිතරුවන්. හැබැයි ඒ චරිතය ඇතුළේ වුණත් මේ බැඳීමක තියෙන දැඩි බව හරියට බලපාලා තියෙනවා. දැන් මිනිබිරියක් වියෝ වුණාට පස්සේ විශාකාව ඒ වියෝවෙන් කම්පා වෙලා භාග්‍යතුන් වහන්සේ ළඟට ආපු අවස්ථාව. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා දැනගත්තට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ හිත ඇතුළේ තියෙච්ච කම්පාව මේ නිකන් ඒ වෙලාවේ කල්පනා කියන්නේ අර දිශාවක් පේන්නේ නැහැ කියලා ඒ තරමට නිකන් අඳුර වෙලා ගියා වගේ උන්වහන්සේට ඒක දැනුණා. ඒ අර බැඳීමේ ස්වභාවය. දැන් අපි මේ සාකච්ඡාවේ විරාමයේ අතරේ අපේ මේ කැමරා කරන පුතාලා මේ කාර්ය මණ්ඩලයේ ළමයි අපි කතා කරපු සාකච්ඡාවේම මේ අතීතය ගැන ඔබට ඇහෙන්න ඇති එයා අතරේ ගියා පොඩි කසුකසුවක්. ඒ කසුකසුවේ අතරේ පොඩි සින්දු කැලලක් ඇහුණාට මේගොල්ලෝ කියනවා. මම හිතන්නේ මෙතන එක දරුවෙකුට අතීතයේ ගැන තියෙන පීඩනයක් නිසා අනිත් අය එයාට කිව්වා අතීතයේ සිහිනයක් පමණයි කියලා. මම ඒ වචනෙත් එක්ක ඒ ඇතුලේ හරි ලස්සන වචන ටිකක්නේ තියෙන්නේ. ඒකේ කියනවා එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා විවක් නැහැ කියලා. අර විසාකා මිනිබිරියගෙන ඇතිවෙච්ච කම්පාවත් එක්ක බුදුරජාණන් වහන්සේ ළඟට ආපු වෙලාවේ විසාකා පුංචි ළමයින්ට හරි ආදරේ නේද කියලා අහනකොට අනේ ස්වාමීනි ඒ පැටවුන්ගේ තියෙන හුරතලේ මට කියලා එයාගේ ආදරේ ගැන කියනවා. විසාකා කැමතිද කියලා අහම මේ මුළු දඹදිවම ඉන්න ළමයි ඔයාගේ මුණුබුරාල මිනිබිරිල වෙනවට. අනේ ස්වාමීනි එහෙනම් මේ දඹදිව ඉන්න වාසනාවන්ත මාච්චි මමයි කිව්වා. එහෙනම් ඉතින් විසාක තමයි මේ දඹදිව හැමදාම අඬ අඬ කොණ්ඩේ තෙමාගෙන ඉන්න ආච්චි කිව්වා. මොකද ඒ කාලේ කවුරු හරි කෙනෙක් මැරිලා දුක හිතන හිතනවතාවට කොණ්ඩේ තෙවනවා චාරිත්‍රය. එතකොට දැන් හැමදාම කොණ්ඩේ තෙමන් තමයි විසාකන ඉන්න වෙන්නේ කිව්වා. ඇයි ඉතින් මුළු දඹදිවම මුණුබුරාල මිනිබිරිලා තමන්ගේසේ බැඳුනොත් එතකොට හැමදාමත් ඒ දරුවන්ගේ වියෝවත් එක්ක හැමදාමත් දුකින්. අන්නේ නිසා එදා සෙනෙහෙන් නොබෙතුනා නම් මෙදා වියෝවක් නැහැ කියන මේ සරල සංකල්පනාවක් වුණාට මේ සංකල්පනාව ඇතුලේ තියෙන හරය සුළුපටු නැහැ. අන්නේ ඒ හරය ගැන අපි ඉදිරියේ සාකච්ඡා කරමු. එතන ඉඳලා මොකද අර අපි ඉස්සෙල්ලා කතා කරපු රුවන් මේ වර්තමානයේ ඉන්න ඕනේ කියලා කිව්වට වර්තමානයේ හිටියත් වැඩක් නැහැ. වර්තමානයේ නොබැඳී ඉන්න ඕනේ කියන එකයි අවශ්‍ය වෙන්නේ. අපි ඒ ගැන වැඩිදුර ඉදිරියේ සාකච්ඡා කළ යුතුයි. හොඳයි අපි හැමදෙරේ දැන් මේ කාරණාව පිළිබඳව පැහැදිලි කරගෙන යනකොට මම හසලක සීලවිමල හිමියන් පැත්තට යොමු වෙලා විමසන්න කැමතියි. දැන් වර්තමාන සමාජයේ තියෙන තත්ත්වයේ පිළිබඳව ටිකක් විමසලා බැලුවොත් එහෙම අපි ගත්තොත් එහෙම බහුතරයක් දෙනා දැඩිව පීඩාවෙන් ඉන්නේ. සමහර විට තමන්ගේ ව්‍යාපාර කටයුතු අඩාල වෙලා වෙන්න පුළුවන්, කුලී ගෙවා ගන්න බැරුව ඉන්න පුළුවන්, වාහන ලීස් තියෙනවා නම් ඒවා ගෙවා ගන්න බැරි වෙන්න පුළුවන්, දැඩි මානසික පීඩනයක් තුල ඉන්නේ. දැන් අපි මේ කතා කරන අනිත්‍ය ස්වභාවය පිළිබඳව අවබෝධ කරගන්න එයාට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. මේ දුකෙන් කොහොමද මිදෙන්නේ කියන කාරණාව අවබෝධ කරගන්න දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා. හැබැයි මේ විදිහට ඔය බාහිර සාධක වලින් Taman ගැට ගහලා තියෙනකොට ඒ ප්‍රශ්න විසඳ ගන්න යොමු වෙනවා මිසක් Tamanගේ අර අභ්‍යන්තරයේ කැකෑරෙන පීඩා වෙන මානසික පීඩණයට නිවැරදිම විසඳුම හොයාගන්න ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඒයි බාහිර දේවල් වලින් බැඳිලා ඔහු ඒවෙ මිදෙන්න අවශ්‍යයි. කොහොමද මේක කරන්නේ? රුවන් බුද්ධ දේශනාව නිතරම අපට කියනවා නොබැඳිච්ච තැනක තමයි නිදහස තියෙන්නේ. දැන් ඔබතුමා ওই කියන කතා ඔක්කොම බැඳීම කියන රාමුවේ කතා කරන්න පුළුවන් දේවල්නේ. ඒකට උපය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ තියෙනවා උපයෝ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ කියලා. මහණෙනි බැඳුනොත් නිදහස් නෑ, අනුපයෝ විමුක්තෝ. මහණෙනි නොබැඳිච්ච තැනක තමයි නිදහස තියෙන්නේ කියලා. ඊළඟට කෙලින්ම තව ප්‍රශ්නයක් මතුවෙනවා. හොඳයි ඔබ වහන්සේලාට ওই කියන එක සාධාරණ වෙන්න පුළුවන්. හැබැයි මේ ගිහි ජීවිතයේ ගෙවන අපි කොහොමද ස්වාමීනි නොබැඳි ඉන්නේ? බැඳීම කියන්නේ ගෘහස්ථ කාමභෝගී ජීවිතයේ අනුබද්ධ ප්‍රධාන පෙළේ කාරණයක්. දැන් බුදුරජාණන් වහන්සේ බොහොම යථාර්ථවාදීව පැහැදිලි කරද්දී රූප බලන්න එපා වගේ එකක් වදාරන්නේ නැහැ. ශබ්ද අහන්නේ නැතුව ඉන්න කියලා එකක් කියන්නේ නැහැ. උන්වහන්සේ මතක් කරනවා රූප දකින්න. හැබැයි දකින රූපයේ එක්ක බැඳෙන්නත් එපා, ගැටෙන්නත් එපා කියලා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන සැබෑ ඉන්ද්‍රිය භාවනාව සූත්‍රයේ තියෙනවා
ඇහෙන් රූප දැක්කාම දකින්න රූපේ කෙරෙහි රාගයක් හදාගන්නෙත් නැතුව පටිගයක් හදාගන්නෙත් නැතුව උපේක්ෂා සහගතව ඉන්න පුළුවන් නම් මේ ලෝකෙම පෙරළුණත් හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. දැන් මේ ලෝකේ කඩා වැටෙනකොට අභ්‍යන්තර චිත්තසංතානි බරපතල විදියට අරුබුදයකටපත් වෙන්නේ ලෝකයේ භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු සීමාව තුළ අපිට ඉන්න බැරි වීම. දැන් උන්වහන්සේ දේශනා කළා මේ ආර්ය න්‍යායක්. ඒ ආර්ය න්‍යාය තමයි පටිච්ච සමුප්පාදේ. මේ ලෝකයම අපේ ගෞතම සානස වදාලා වගේ මේ ලෝකයම හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක්. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන දෙයක් කියන න්‍යාය Tamange මනසේ තියාගෙන මේ සියලු මානව ගනුදෙනු හදාගන්න පුළුවන් වුණා නම් ලෝකෙම පෙරළුණත් හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ වගේම ලෝකෙම කඩා වැටුණත් ලෝකෙම Tamanට ඇඟිල්ල දික් කළත් හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන් රහසේක හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම කියන පදනම මත හිට ගන්න පුළුවන් නම් බුද්ධ ශ්‍රාවකයෙකුට ඔබතුමා ඔය කියන අරබුදය සමණී වෙනවා. එතකොට පොල් සම්බෝල ටිකක් එක්ක හරි කෑම ටික කාලා සතුටෙන් ඉන්න පුළුවන්. දැන් මේ කාලේ සමහර හොඳට කාපු කෙනෙකුට හිතෙන්න පුළුවන් ඊටාම ගොරෝසු විදියට ආහාර පාන සපේ ගන්න වෙලා තියෙනවා වෙන්න පුළුවන්. එතකොට යාටි තෙන්න පුළුවන් මම මේ වගේද කෑවේ මං හොඳට කාපු මිනිස්සෙක් දැන් මට මේ මොනවද කන්න ලැබිලා තියෙන්නේ කියලා සමහර විට යාගේ අභ්‍යන්තරයේ බරපතල කම්පනයක් ගැටුමක් කලබලයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ ධර්මයේ තුල ඉන්න කෙනා ධර්මයේ පැත්තින් බැලුවොත් එයාට හිතන්න පුළුවන් නෑ දුන්න විදියට තමයි ලැබෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාලා දෙන විදියට ලැබෙන්නේ මමත් දීලා ඇත්තේ මේ විදියට කියලා යාට පුළුවන් යම් කිසි සංවරයකට එන්න. තවත් විදියකින් හිතන්න පුළුවන් මේ අත්දැකීම කවුරුත් හදපු එකක් නෙමෙයි. දැන් බුදුරජාන් වහන්සේ රුවන් වගකීම දෙන්නේ මට. මට වගකීමෙන් මග හරින්න බෑ. ඔබතුමා තමයි වගකීම් කරුවා. ඒකයි උන්වහන්සේ කියන්නේ අත්ත සරණ අනඤ්‍ය සරණ මහණෙනි තමාව සරණ කරගන්න. ලෝකේ වෙන කෙනෙක් සරණ කරගන්න එපා. සමහර විට මේ පවතින තත්ත්වයේ දිහා බලලා කෙනෙක් කියන්න පුළුවන් මේ ප්‍රශ්නෙට වග කියන්න ඕන රජය. තවත් කෙනෙක් කියන්න පුළුවන් මේ තත්ත්වයට වග කියන්න ඕන අපේ දෙමව්පියෝ. මේ තත්ත්වයට වග කියන්න ඕන අපේ දරුවෝ. මේ විදිහට ඒ අයට කියන්න මොකක් හරි කතාවක් ඇති. නමුත් මේ අත්දකින අත්දැකීම වගකීම් කරුවා මම. මේ වගකීමෙන් මට බැහැර වෙන්න බෑ. මේ වගකීම මගේ පැත්තේ ඉඳගෙන පටිච්ච සමුප්පන්නව රුවන් දකින්න පුළුවන් වුණු තරබුදේ සමණේ වෙනවා. එතන කලබලේකුත් නැහැ, ගැටුමකුත් නැහැ. ඔකට ඉතාම කදිම ඉතාම කෙටි නිදර්ශනයක් මම කියන්නම්. අර සාරිපුත්ත හාමුදුරුව එක වෙලාවක වඩිනකොට එක කඩපිලක මිනිස්සෙක් උන්වහන්සේගේ පිටපුරා පහරක් ගැහුවා එක බමුණේ. මොකද යා හිතුවා මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ හරීම සංවර පිරිසක්, ඒගොල්ලෝ කැළඹෙන්නේ නැති පිරිසක් කියලා. ඒ කඩපිලේ කතා වෙනකොට මේ මෝඩ මිනිහයාට හිතුණා නෑ කැළඹීම බලා ගන්න පුළුවන් පිටපුරා එකක් ගැහුවා නම් කියලා. අර මිනිස්සු එපා කියද්දි මේ මිනිහයා ගිහින් සාරිපුත්තයන් වහන්සේගේ පිටපුරා පහරක් ගැහුවා. රුවන් පියවර කීපයක් ඉස්සරහට විසිවිලා තියෙනවා. හැරිලා බලලා නෑ. ඒතකොට අද කෙනෙක් කියන්න පුළුවන් ඒක මොන නිවටකමක්ද කියලා. සාරිපුත්තයන් වහන්සේ ඉස්සරහට වැඩම කරලා මෙයා හිතුවා එහෙනම් ওই බඩගිනි වෙලානේ යනවා ඇත්තේ පාත්‍රයකුත් අතේ තියෙනවනේ දානේ අරගෙන එනකොට මං ගැන බලාගනී කියලා. එනකොට බලාගෙන හිටියා. උන්වහන්සේගේ කිසිම කැළඹීමක් නැහැ. උන්වහන්සේ කොහොමද මේ නොකැළඹෙන විදියට මේ බාහිර ගනුදෙනු අතර හිටියේ? උන්වහන්සේ දැක්කේ කයයි පහසයි කාය විඥානයයි තුන එකතු වුණා. ඔන්න හේතුන් නිසා හටගන්න ඵල ධර්මයක් කියලා මේ අද්දැකීම් පරාසෙම දකින විදිය. කයයි පහසයි කාය විඥානයයි තුන එකතු වුණා. මේ තුන එකතු වෙන එකට රුවන් අපි කියනවා ස්පර්ශය කියලා. තින්නම් සංගති පස්සෝ කියලා. ස්පර්ශ වුණාම මිනිස්සු විඳිනවා. පස්සපච්චය වේදනා. ස්පර්ශයත් අනිත්‍ය නම් රුවන් ඒක සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් ඒක නිට්ටිය වෙන්න බෑනේ. ස්පර්ශයේ නිසා නම් වේදනාව හටගන්නේ. ස්පර්ශයේ අනිත්‍ය එකක් නම් අනිත්‍ය ස්පර්ශයේ නිසා ඇතිවෙච්ච යම් කිසි හේතුවක් තියෙනවා නම් ඒක නම් වේදනාව. වේදනාව කොහොමද නිට්ටිය වෙන්නේ? අපි හිතාගෙන ඉන්නවා මේ සුඛ වේදනාව සදාකාලිකයි කියලා. එක්කෝ අපි හිතාගෙන ඉන්නවා මේ දුක් වේදනාව සදාකාලිකයි කියලා. මේ පවතින තත්ත්වය තුළ අපි තේරුම් ගන්න ඕන දේ තමයි පදනමේ කතාවක් හැටියට රුවන් අපි බරපතල විදියට තේරුම් ගන්න ඕන මේ සියල්ලම හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම. හේතු නිරුද්ධ වෙනකොට මේ සියලු ඵල ධර්ම නිරුද්ධ වී යනවා කියන තැනකින් අපිට ධර්මී ස්පර්ශ කරගන්න පුළුවන් වුණොත් මේ ලෝකෙම පෙරළුණත් හෙල්ලෙන්නේ නැති හිතක් තියාගෙන උපේක්ෂා සහගතව නිද්දල්වාගෙන මුවදල්වාගෙන ලෝකයට මුහුණ දෙන්න පුළුවන්. හොඳයි. දැන් මේ කතා කරන හැම කාරණාවක් තුළම මම හිතනවා අපි දාර්ශනිකව මේ මාතෘකාව දිහා බලන්න උත්සාහ කිරීම තමයි වැදගත් වෙන්නේ. නමුත් අපේ හැමදෙරේ දැන්
අපි දකින්න දැන් මේ මේ විනරපුර 15ක පොහොව දිනේ මේ වසරේ මේ කොවිඩ් 19 වසංගතයේ නිසා දැඩි සංචරණ සීමා නිසා මේ පිබ්බිමට බෞද්ධ උපාසක උපාසිකාවන් සදහැවත් පිරිස් වලට එන්න අවශ්‍ය ඉඩකඩක් ලැබෙන නැහැ. නමුත් අපි හිතමු මේක එහෙම ගැටලුවක් නොවී තිබුණා නම් අද වෙනකොට මේක මං හිතනවා විශාල පිරිසකගෙන් පිරි ඉතිරි යන භූමියක්. අපි ගත්තොත් එහෙම වර්තමාන ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවගේ ධර්මය පිළිබඳ අවබෝධ කරගැනීමේ තිබෙන සාධනීය හැකියාව කොයිතරම් දුරට තියෙනවද කියන එක මම විමසන්න කැමතියි. දැන් අපි මොකද හේතුව අපි ශ්‍රද්ධාව කියන එක උපරිමයෙන්ම හිතේ තියාගෙන ආවත් අපි මේ කියන දාර්ශනික කාරණා ගැඹුරින් සිතා බලා සවිඥානිකව විමසලා බලන්න කොයිතරම් දුරට හැකියාවක් තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද සමහර අය කරන කියන දේවල් කොහොමද අපි හැමදෙරේ මේ ශ්‍රද්ධාවත් මූලික කරගෙන යන ගමනේදී අපි මේ කතා කරන මාතෘකාවට සාධාරණයක් කරනවා නම් කරන්නේ කොහොමද? සැබෑම ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා ශ්‍රද්ධාව තුළම ප්‍රඥාවත් මතු කර ගන්නවරුවන්. ඒ නිසා තමයි අර මලක් පූජා කරනකොටත් ඒ මල පරවලා යන එක තුළ මේ ප්‍රාථමික මට්ටමින් හෝ අනිත්‍ය දකිමින්ම මල පූජා කරේ. බලන්න අනිත්‍ය ගැන අවබෝධයක් ඇති කරගනිමින් ප්‍රඥාව වඩමින් ශ්‍රද්ධාවත් ඇති කරගන්නවා. අන්න එවැනි බුද්ධිමත් ශ්‍රාවක පිරිසක් තමයි අද අපිට අවශ්‍ය වෙන්නේ. නැතුව සමහරලාට ශ්‍රද්ධාවට පයින් ගහලා ප්‍රඥාව මේ අනිත්‍ය දකින අවබෝධය කියන ප්‍රඥාව විතරයි ඕනේ. ශ්‍රද්ධාව ඔය මල් පූජා කිරිලෝ වැඩන්නේ කියන තැනවත් එහෙම නැත්තම් මේ ගැඹුරු ඒවා අපිට ඕනේ. අපි ඔය සරලව ශ්‍රද්ධාව මෑති කරගෙන සුගතියකයන් කියන තැනවත් නෙමෙයි. මේ දෙක අතරේ මේ දෙකම ඇති කරගත ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙක් වෙන්න ඕනේ. එතකොට ඔබ ඇත්තටම කිව්වා වගේ දැන් අද දවසේ මාත් එක්ක අපේ මේ ගෞරවනීය විහාරාධිපතිශ්වර මහියංගනේ නායක මහා ස්වාමීන් වහන්සේත් අනුනායක වහන්සේත් වදාලේ ලක්ෂ ගණනක් අද දවසේ මේ භූමිය පිරිලා ඉතිරලා යන දවසක්. එහෙනම් රුවන් අපිට මේ මෙහෙම නිදහසේ මේ වැඩසටහන කරන්න පුළුවන් වාතාවරණයක්වත් නැහැ. ඉතින් මිනිස්සු ඇත්තටම මේ වෙලාවේ කොච්චර දැන් මේ රූපවාහිනී දර්ශනයේ දකිමින්ම මහියංගන මහා සෑය මොනතරම් ගෞරවයකින් වන්දනා කරගන්නව ඇද්ද මේ දකින දර්ශන තුලින්ම. ඇත්තටම කුරුල්ලෙක්ගේ ඇහැට පේන දර්ශන මිනිස්සුන්ට වෙනදාට මහියංගන පුදුවිමට ආවම පේන්නේ නැති දර්ශන අද රූපවාහිනිය ඔස්සේ හරි දකිනවා. අපිත් මේ ඒ දර්ශන දකිමින් ඒ තුළ තියෙන විචිත්‍ර බව ගැන කතා කළා. දැන් තව කෙනෙකුට ඒක ඇහෙනකොට හිතෙන්න පුළුවන් හාමුදුරුවරු ඇහැ අනිත්‍යයි රූප අනිත්‍යයි කියා මෙන්න මේ රූපවල විචිත්‍රයි දර්ශනයි කියලා කියනවා. රහතන් වහන්සේලාත් මේ මහා වනේ වැඩ ඉන්නකොට ඒ වනේ තියෙන සුන්දරත්වේ ඒ කුරුල්ලන්ගේ හඬ ගැන ඒ ගංගා ගලගල කියලා ගලන විදිය ගැන උන්වහන්සේලා වර්ණනා කරපු ආකාරය තේරගාතා තුල තියෙනවා. හැබැයි අන්න එතන තමයි වටින්නේ උන්වහන්සේලා ඒ වර්තමානයේ තුල දකිනදී එහි ආස්වාදයේ ආස්වාද විදියටම අවබෝධයෙන් දකිනවා. හැබැයි උන්වහන්සේලාකට බැඳිලා නැහැ. බැඳිලා නැති නිසා අර අපේ හාමුදුරුවෝ කිව්වා හරි වටිනා තැන අනිත්‍ය නිසා නෙමෙයි ප්‍රශ්නේ. අනිත්‍ය නිසා ඇතිවෙන දුකයි ප්‍රශ්නේ කියන එක. ඇයි ඒ දුක එන්නේ බැඳෙන නිසා. අනිත්‍ය උදේට බැඳිච්ච තැන තමයි දුක ඇති වෙන්නේ. අන්නේ නිසා තමයි නොබැඳී වාසය කරන්න කිව්වේ. දැන් නොබැඳුනා කියනකොට සමාජේ වරද්දගෙන තියෙන්නේ රුවන් මේ ලස්සන බලන්න එපා මේ මුකුත් අහන්න එපා නිකන් අර ලෙඩ්ඩු වෙන්න වගේ නිකන් අන්ධයෝ වෙන්න බිහිරෝ වෙන්න වගේ හැඟීමක් තමයි මිනිස්සුන්ට තියෙන්නේ. දැන් කෙනෙක් මයින් අහනවා සයිනාස මේ කොරෝනා ආසාදනය වුණාට පස්සේ අර සමහරලාට රුවන් මේ ගඳ සුවඳ දැනෙන්නේ නැති රහ දැනෙන්නේ නැති මේ ප්‍රශ්නයක් තියෙනවානේ. මේ ඕක සමහර අයට තියෙන රෝග ලක්ෂණෙත් එක්ක එක කෙනෙක් මයින් අහනවා සයිනාස රහතන් වහන්සේලා මේ වගේ ඇති නේද කියලා. එන රහතන් වහන්සේලාට ගඳක් සුවඳක් රසයක් කිසි දෙයක් දැනෙන්නේ නැතුව ඇති නිකන් මැටි වන්දනවා වගේ වෙන්නේ නැති කියලා හිතාගෙන ඉන්නවා. අනේ නෑ රහතන් වහන්සේලාට හොඳට රහ දැනෙනවා. රහතන් වහන්සේලාට හොඳට සුවඳ දැනෙනවා. බුදුරජාණන් වහන්සේට අපි ඔක්කොටම වඩා හොඳින් රහ දැනෙනවා. රසනහර උන්වහන්සේට අපිට වඩා වැඩි.
सुनके इंटेम आप रसन हर अड़ो भागी आप रसन हर अड़ी उन्नसलट अपिटी हम रहा दे एक्म विनसम रहा विंदीनवा सुगंध विंदीनवा अद्दकिनवा इवे आस्वादिदो हेबे बेंदी मनस निधा भूम वेदगा अभी हेम अद्यकी मक लुआ बेंदी इन पुलवाण एक मांग इतना अनित्य स्वभाव निवरदी अवबोध के सह लबण पुलवांग इहलम मार्गपल प्रतिपल भुक्ति पुलवांगड़ संकीर्ण अति नव मम्मी मठ अवबोध वेचाकर पेहदली करी मैं बत्ते मुझे अवबोध कर अभी हम दुनिया अभी अवसान मीन तुकी सह मंक एत्र विमसन के अभी अनित्य मतृका पीली बंद विविध कारण कथाकर समाट गमृतंगलटगिया सरल उदाहरण पीली बंद कथाकर अदीम पसे हरी जीवित विना माने कट यमुकर बलला अनित्य स्वभाव तवबोध करगन जीवित इदिरेटे अन्नोने कियला केनेक अदिटान करगन्नोना कोतनिंद पटंगन्नोने कोहोमद ए गमन मार्गे यन्नोने कियनेक बहुम केटियेन सरलो दनगन्न केमति अत्तटम बुद्ध देशनावे पहदिली करन मे अनित्यतावय कियनेक उन्हांसे पहदिली करपु पर्यायम अपिट तेरुंगन्नोना एक महासागरयक वगे दनुम परासयक वन एक मेहम स्पर्श करन्न बे ओबतुमा बहुम वेदगत कारणयक विमसनवा मे कोतनिंद पटन गन्न कियला अपे गौतम स्वामी वहांसे मतक कला मे श्रद्धाव सह प्रज्ञाव मत स्थावर वेला आरंभ करन्न कियला मं हितनवा श्रद्धावेन्म पटन गन्न एक होंदयि हेतुव अद तीयन मे बुद्ध पूजा वत्पिलिवेत मेवा मत श्रद्धाव गोडनगिनिक मूलिक श्रद्धावे अतिवारमट उदाववा हेबै बुदुरजाननहंसे वदाले मे त्रिलक्षणे पदनम करगन श्रद्धावट एन्न कियला एकट धर्मी कियनवा दुक्कूप निसा श्रद्धा कियला एकने सबै श्रद्धाव तमै दुक देखलै नीक एतोट दुक दकिनवा कियला कियन्ने याट मे अनित्यतावे पिलिबंद यम हंगीमक तियनवा कियन एक मे अनित्य दुख अनात्म कियन कारणय नोतेरेने एक निसा मैरुवन आत्मदृष्टिय कियलेका कपितुल पवतिन्ने एतोट आत्मदृष्टिय कियलेका पवतिन्ने मे लोके मे त्रिलक्षणीय कियन परमार्थे नोदन्नाकम मेन मे परमार्थे तेरुन अरगन यम केनेकुट श्रद्धावट एन्न पुलुवन नम् एक हरि प्रशस्तय ए श्रद्धाव एक काटवत् होलवन्न बेरी श्रद्धावक ए निसा एक इता इहल इहल दिवुनुवक तियन इता प्रबल अवस्थावक එවගේම තමයි අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ ලෝකේ එක වෙලාවක බුදුරජාණන් වහන්සේගේ බුදු ශාසනෙ මේ ස්වාමීන් වහන්සේලා අතර ඇති වෙච්ච සාකච්ඡාවක සාරිපුත්තයන් වහන්සේ සමග තවත් ස්වාමීන් වහන්සේ නමක් අතර සාකච්ඡාවක් ඇති වෙනවා මේ ආයුෂ්මතුන් වහන්සේ මේ ඇස රූපයට බැඳිලාද එමත් නැත්නම් රූපය ඇහැට බැඳිලාද කනේ ශබ්දයට බැඳිලාද ශබ්දේ කනට බැඳිලාද කියලා එතකොට සාරිපුත්තයන් වහන්සේ උත්තර දෙනවා නෑ ඇස රූපයට බැඳිලත් නෑ රූපය ඇහැට බැඳිලත් නෑ කන ශබ්දයට බැඳිලත් නැහැ ශබ්දේ කනට බැඳිලත් නැහැ මේ මේ කෙරෙහි පවතින චන්ද රාගය තමයි ප්‍රශ්නේ කියලා දැන් අපිට මේ ලෝකයේ පිළිබඳ ලුවන් තියෙන චන්ද රාගයක් කැමැත්තෙන් ඇලුණු ගතියක් අපිට තියෙනවා මෙන්න මේ කැමැත්තෙන් ඇලීම අරුබුදයක් නැහැ ඇලෙන්න කිසි ගැටලුවක් නැහැ හැබැයි ඇලීමේ අවදානමක් තියෙන්නේ මේ ලෝකේ අනිත්‍යයි විපරිණාමීට යනවා දැන් කැමැත් මේ ලෝකයේ විඳින එකට බුදුදහමේ විරෝධයක් නැහැ හැබැයි මේ චන්දරාගයේ තියෙන තැනක ඒ චන්දරාගය තිබ්බ තැනක දුක අයින් කරන්න බෑ හරියට පළඟැටියෙක් ආලෝකයට කැමති වෙනවා නම් පහන් දැල්ලට කැමති වෙනවා නම් එයා තව එකකට කැමති වෙන්න ඕන පිච්චෙන්නත් කැමති වෙන්න ඕන පිච්චෙන්න අකමැති වෙලා පළඟැටිය ආලෝකයට කැමති වෙනවා නම් ඒක හරි අසාධාරණ කැමැත්ත කාරණා දෙකකට පළඟැටියට යන්න පුළුවන් එක්කෝ පිච්චෙන්න කැමැත්තෙන් ආලෝකයේ පැත්තට යනවා එක්කෝ පිච්චෙන්න අකමැති නම් ආලෝකෙන් අයින් වෙනවා මේ දෙක තමයි පළඟැටියට තියෙන විකල්පය මේ මේ ලෝකයේ මේ කැමැත්ත චන්දරාගේ පැවැත්වුවට කමක් නැහැ ලෝකේ නිත්‍යයි නං චන්දරාගේ පවතින තාක්කල් අනිත්‍ය වෙච්ච ලෝකයේ Taman ඔස්සේ දුක ගලාගෙන එනවා ඒ නිසා ඔබට ඊටාම කරුණාවෙන් යෝජනා කරන්න අවසානයේ හොඳ ශක්තිමත් පදනමක් තියෙන ශ්‍රද්ධාවක් හදාගන්න. ඒක බුද්ධ පූජා පවත්වන එක ඒක කොටසක් මිසක් පරිපූර්ණ ශ්‍රද්ධාව නෙමෙයි. ප්‍රඥාවත් මිශ්‍ර කරගත්ත ශ්‍රද්ධාවක් හදාගන්න. මේ ශ්‍රද්ධාව ඇස්සේ අර බුදුරජාණන් වහන්සේ උපනිෂද් සූත්‍රවල පැහැදිලි කරපු දුක්ඛූප නිසා සද්දා. දුක දැකලම ශ්‍රද්ධාවට එන්න. දුක දකින්නවා නම් එයාට අනිත්‍යතාවයේ දකින්නම වෙනවා. අනිත්‍යතාවයට පත් වෙන ලෝකයේ දුකයි. දුක නිසා මේ ලෝකේ මගේ වසඟේ තියාගන්න බෑ කියන අත්දැකීම මත පදනම්ව ලෝකේ විඳින්න ලෝකේ විඳිනකොට ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ලෝකේ මැදින් ඉන්න බලන්න කියලයි මතක් කරන්නේ. उदय सदैव अद अभी अनित्य पीली बंधु कथा करा
මම විශ්වාස කරනවා වර්තමාන සමාජයේ බහුතරයක් දෙනා මේක තමයි යථාර්ථය බහුතරයක් දෙනා ටිකක් පීඩාකාරී මනසකින් මේ දිනවල කාලය ගත කරනවා මොකද හේතුව තමන්ගේ ආර්ථික තත්ත්වය වෙන්න පුළුවන් ජීවන තත්ත්වය වෙන්න පුළුවන් වෙනදට වඩා ටිකක් ගැටුම් එක්ක ඉදිරියට යන්නේ ඒ නිසා මේ තියෙන දුක සමනය කරගන්න අද අපි කතා කරපු මාතෘකාව අනිත්‍ය නිවැරදිව අවබෝධ කරගන්නේ කොහොමද කියන එක මම හිතනවා මේ දුක සමනය කරන්න හේතුවක් වෙනවත් එකම අදින් පසුව ජීවිතයේ මේ සැබෑවටම අනිත්‍ය අවබෝධ කරගෙන මේ දුක අඛණ්ඩවම සමනය කරගෙන යන්නට අවශ්‍ය කරන ශක්තිය මානසිකව ලැබෙන්නේ නැති කියලා. ඒ නිසා මේ ශක්තිය ලබා දෙන්න අපිත් එක්ක මේ ධර්ම සාකච්ඡාව සිදු කරන්න අද අපේ ආරාධනාව පිළිගෙන මේ ස්ථානයට වැඩම කර සිටින පූජ්‍යපාද හිමිවරු දෙපළට මම මගේ ගෞරව පූර්වක නමස්කාර පූර්වක ස්තුතිය අලස පිළිනමනවා. අද දවසේදී අපි හිරු සීල පාරමිතාව ඓතිහාසික මයංගන පුදබිමේ සිට ඔබ වෙත ගෙනෙනකොට අපි මේ කතා බහ දැනට මෙලෙස අවසන් කරන්න සිදු වෙනවා. නමුත් තවත් විවිධ වැඩසටහන් ඔබ වෙනුවෙන් සූදානම් තිබෙන බව සිහිපත් කරමින් හිරු ටීවී හිරු FM සමගාමී විකාශය තුළ ඔබට රැඳී සිටින්න ආරාධනා කරමින් කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැතිට යනවා. රැඳී සිටින්න හිරු